මම ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්කරු සංගමයේ ලේකම් රාජ්‍ය සේවා සංගම් එකතුව වෘත්තීය අරගලයේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත තියෙන අපි සහයෝගය දෙනවා කියන එක ප්‍රථමයෙන්ම මම මෙතෙන්දී ප්‍රකාශ කරනවා මොකද මේ වෙනකොට රාජ්‍ය සේවයේ සියලුම දෙනා ආර්ථිකමය වශයෙන් වැටිලා තියෙන තත්ත්වය පිළිබඳව මම හිතන්නේ මේ අපි වෘත්තීය සංගම් දැඩි ලෙස අවධානයට යොමු කරලා වැටුප අවම වශයෙන් රුපියල් 20,000කින් වැඩි කර ගැනීමේ අරමුණ ඇතුව තමයි මේ වෘත්තීය අරගලයට අපි සම්බන්ධ වෙන්නේ මම හිතන්නේ මේ වෙනකොට ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයේ උඩ රාජ්‍ය සේවකයන්ට ජීවත් වෙන්න බැරුව රාජ්‍ය සේවකයෝ ඉතාමත්ම සෝචනීය තත්ත්වයකට වැටිලා තියෙන එක රාජ්‍ය සේවයේ පිළිබඳව රජයේ කිසිම වෙලාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කිසිම වෙලාවක අවධානයට යොමු කරන්නේ නැති තත්ත්වයක් උඩ රජයේ සේවකින්ට ජීවත් වෙන්න බැරි ජීවත් වීමේ අරගලයේ උදෙසා අපි ඉදිරියේදී මේට සම්බන්ධ වෙනවා කියන එක පැහැදිලිව දැනුවත් කරන්න කැමැති. ඒ නිසා අපි කියනවා රාජ්‍ය පාලකින් රජයට රාජ්‍ය සේවය මේ විදිහට අඩාවැටෙන්නට ඉඩ හැරී රාජ්‍ය පරිපාලනය විසින් රාජ්‍ය පාලනය විසින් එම රාජ්‍ය පරිපාලනයකින් විසින් ගන්නා ලද තීරණ නිසා තමයි රාජ්‍ය පරිපාලනය මේ විදිහට රාජ්‍ය සේවය මේ විදිහට කඩාවැටීමට ලක් කරලා තියෙන්නේ. නිතරම රාජ්‍ය සේවය මලගමට යවන්න එහෙම නැත්නම් රාජ්‍ය සේවය අඩාල කරන්න ගන්නා උත්සාහයක් තමයි මේ රජයේ මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් තියෙන්නේ. ඒක නිසා රජයට පැහැදිලිව කියනවා රාජ්‍ය සේවයවත් එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරින්වත් කිසිම ආකාරයකින් ඔබ ගන්නා තීරණ මේ රජය ගන්නා තීරණත් එක්ක එකතු වෙන්නේ නැහැ. සේවකයන් මේ වෙනකොට රාජ්‍ය සේවයේ ඉන්න සියලුම දෙනා ආර්ථික වශයෙන් අගතියට පත් වෙලා තියෙන තත්ත්වය තේරුම් අරගෙන ඉදිරියේදී වැටු රුපියල් 20,000කින් වැඩි කිරීම හෝ දීමනාවක් දීම එහෙම නැත්නම් විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ඉදිරියේදී කප්පාදු නොකර ඉදිරියට පවත්වාගෙන යන්න කියන බලපෑම කරමින් වෘත්තීය සංගම් එකතු වෙ ඉදිරි කටයුතු වලට සහයෝගය දෙන බවට ප්‍රකාශ කරමින් මම නියදවන ස්තුතියි.